අයිබෝවන් ක්‍රිකට් ලංකා තුලින් මේ වීඩියෝවෙන් අපි ඔබට කියන්න සූදානම් වන්නේ විවිධ වෙනස්කම් වලට භාජනය වෙන ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියේදී වෙන්නට නියමිත තමයි පුංචි පුංචි වෙනස්කම් කිහිපයක් ගැන. ක්‍රිකට් ක්‍රීඩාවේ උපත තමයි ටෙස්ට් ක්‍රිකට් කියන්නේ. ඉතින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අද වෙනකොට ලෝකයේ ක්‍රිකට් වාණිජකරණය වෙලා විවිධ වෙනස්කම් වලට ක්‍රීඩා රටාව භාජනය වුණාට තවමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරගෙන එතරම් ලොකු වෙනස්කම් වලට භාජනය නොවී ආරක්ෂා වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් නීති රීති හඳුන්වල දෙන ප්‍රවීණ ක්‍රීඩකින්ගේ සැදුම්ලා මාලිබෝන් ක්‍රිකට් කමිටුව ඉදිරියේදී මේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුංචි පුංචි වෙනස්කම් කිහිපයක් අරගෙන එන්න සූදානම් කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් මේ ප්‍රවීණ කමිටුව ඉදිරියේදී ගේන නියමිත යෝජනා අතර මුලින්ම තියෙන්නේ ටෙස්ට් ක්‍රිකට් තරඟයක එක් පන්දුවාරයක් යොමු කළ අවසන් වුණාට පස්සේ ඊළඟ පන්දුවාරය ආරම්භ කරන්න ගතවන කාලය පරීක්ෂා කරන්න කාල මාපකයක් ක්‍රීඩා පිටියට එකතු වෙන්න ඕන කියන කාරණේ. එහිදී එක් පන්දුවාරයක් අවසන් වෙලා ඊළඟ පන්දුවාරයට නිශ්චිත කාල සීමාවක් ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඒ වගේම මේ වෙනකොට අපි දකිනවා ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් තරඟ පැවැත්වෙද්දී එක් එක් රටවලට එක් එක් ප්‍රමිතියකින් යුතු පන්දු තමයි තරඟ වැදීම සඳහා යොදාගන්නේ. ඒ තත්ත්වය වෙනස් කරමින් සියලු ජාත්‍යන්තර ටෙස්ට් තරඟ සඳහා එකම ප්‍රමිතිකින් යුතු එකම වර්ගයේ පන්දුවක් භාවිත කිරීමට මේ කමිටුව යෝජනා කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදී ආරම්භ වීම නියමිත අලුබඳන තරඟාවලියත් සමගම ඊට පස්සේ ආරම්භ වීම නියමිත ටෙස්ට් ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියත් එකම මේ යෝජනාව සම්මත කරගෙන එකම ප්‍රමිතිකින් යුතු පන්දු සියලු කණ්ඩායම් සඳහා ලබා දෙන්න කටයුතු කරනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් මේ විදිහට ලෝකයේ ටෙස්ට් තරඟ වලට එක් එක් රටවල් භාවිත කරන පන්දු විශේෂ තුනක් සන්නාම තුනකින් ලෝකයේ මේ වෙනකොට පාවිච්චි වෙනවා. එංගලන්තයේ සහ බටහිර ඉන්දියා කොදේ දූපත්වල පැවැත්වෙන තරඟ සඳහා වන් පාවිච්චි කරන්නේ ඩියුක්ස් සන්නාමේ පන්දු. ඩියුක්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන පන්දු තමයි ටෙස්ට් තරඟ සඳහා යොදාගන්නේ. ඒ වගේම ඉන්දියාවේදී පැවැත්වෙන තරඟ සඳහා ඉන්දියාව යොදාගන්නේ SG සන්නාමයෙන් යුතු පන්දු. ඒ වගේම අනිකුත් රටවල් ටෙස්ට් ක්‍රිකට් තරඟ සඳහා යොදාගන්නේ කුකුබුරා නාමයෙන් යුතු පන්දු තමයි යොදාගන්න ලබන්නේ. ඉතින් මේ සන්නාම තුනකින් යොදාගන්නා පන්දු වෙනුවට එකම සන්නාමයකින් යුතු එකම ප්‍රමිතියකින් යුතු පන්දුවක් ඉදිරියේදී ගෙන්න තමයි අර පෙර කිව්ව විදිහට මේ කමිටුව මේ විශේෂඥ කමිටුව යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මේ යෝජනාව ගැන ඕස්ට්‍රේලියාවේ හිටපු දක්ෂ පාදක පන්දුවවන්න එක්කන ලෝකෙම පිළිගත්තු දක්ෂ පාදක පන්දුවවන්න එක්කන ෂේන් වෝන් කියලා තිබුණේ මේ විදිහ කතාවක්. අතම ක්‍රිකට් වල සම්බර්තාවය රැකෙන පිටින් වගේම පිටේ සම්බර්තාවය වගේම පන්දුවේ සම්බර්තාවයත් ගොඩක් වැදගත් කියලා. ඉතින් මේ විදිහට ගොඩක් වෙනස්කම් තවත් වෙනස්කම් කිහිපයක් ඉදිරියේදී ටෙස්ට් ක්‍රිකට් වලට එන්නට නියමිතව තියෙනවා. ඉතින් ඒ වෙනස්කම් ආවට පස්සේ ටෙස්ට් ක්‍රිකට් තරඟ වල කාලය උපරිම ප්‍රයෝජනය කරමින් කාලය උපරිම ලෙස තරඟාවලිය සඳහා ලබා ගනිමින් තරඟ වදින ආකාරයත් අපට දැක ගන්නට පුළුවන්කම ලැබේවි. ඉතින් මේ විදිහට සිදුවන වෙනස්කම් අතරේ වෙනස්කම් කිහිපයක් තමයි මේ. එකක් තමයි ටෙස්ට් තරඟයක නිපන්දුවකට පසුව යවන පන්දුව නිදහස් පහරක් එමෙ නැත්නම් ෆ්‍රී හිට් එකක් සඳහා අවස්ථාව ලබා දීම. ඒ වගේම පන්දුවාරයක් අවසන් වෙලා ඊළඟ පන්දුවාරය ආරම්භ කරන්න තත්පර 45ක කාලයක් ලබා දීම. ඒ වගේම මේ තත්පර 45 ඇතුළත පන්දුවාරය ආරම්භ කරන්න අපොහසත් වූ උදාහරණයක් විදිහට කාල මාපකයේ බිංදුව සටහන් වීමට ප්‍රථම ඊළඟ පන්දුවාරය ආරම්භ කිරීමට අපොහසත් වූ ඒ පන්දුවන කණ්ඩායමට අවවාද කිරීමත් ඒ තත්ත්වයේ දිගින් දිගට මේ කණ්ඩායම පවත්වාගෙන යනවා නම් ප්‍රතිවාදී කණ්ඩායමට කියන්නේ පන්දුවට පහර දෙන කණ්ඩායමට ලකුණු 5ක් ඒ අවස්ථාවේ ලබා දීමටත් ඉදිරියේදී මේ සංශෝධනය වීමට නීති අතර තියෙනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. මේ විදිහට වෙනස්කම් කරන්න ප්‍රධාන හේතුව තමයි ක්‍රිකට් වල තියෙන මේ අලස ක්‍රීඩා රටාව නිසා ප්‍රේක්ෂකයෝ තරඟ වලින් ඈත් වීම. අතට මාලිබෝන් ක්‍රිකට් කමිටුව කරපු සමීක්ෂණයකින් ඔවුන්ට හෙළි වෙලා තියෙනවා එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව කියන රටවල 25ක් පමණ ප්‍රේක්ෂකයෝ මේ ක්‍රිකට් වල තියෙන අලස ක්‍රීඩා රටාව නිසා වැඩිපුර පන්දු යැවීමේදී වැඩිපුර කාලයක් ගැනීම නිසා ඇතිවන අලස තත්ත්වය නිසා තරඟ නැරඹීමෙන් ඈත් වෙලා තියෙනවා කියලා. ඒ වගේම විශේෂ වැදගත්ම කාරණේ තමයි මේ විදිහට 25ක් වෙච්ච ප්‍රේක්ෂකයෝ අයින් වුණත් ඒ අයින් වෙච්ච සෑම ප්‍රේක්ෂකයෙක්ම වැඩිපුර ඇලුම් කරන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වීම. ඒ නිසා අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි සහ අපි බලාගෙන ඉමු. ඉදිරියේදී මේ වෙනස්කම් එක්ක ටෙස්ට් ක්‍රිකට් වලට වැඩිපුර ප්‍රේක්ෂකයෝ ප්‍රමාණයක් ඇයිද අපිටත් මේ තියෙන අලස ක්‍රීඩා රටාව වෙනුවට ඉතා හොඳින් ඉතා තරඟකාරී ප්‍රවේගකාරී වේගවත් ක්‍රීඩා රටාවක් ටෙස්ට් ක්‍රිකට් වල දැක ගන්න පුළුවන් වෙයිද කියලා අපිත් බලාගෙන ඉමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.